ආයුබෝවන්. නිවැරදි තීරණ ගැනීම රඳා පවතින්නේ නිවැරදි දැනුම මතයි කියලා මහා දාර්ශනික ප්ලූටෝ ප්‍රකාශ කර සිටිනවා. අපි උත්සාහ කරන්නේ අපේ මතු පරපුරට නිවැරදි තීරණ ගැනීම සඳහා නිවැරදි දැනුමක් ලබා දෙන්නටයි. ජාතික රූපවාහිනිය ගෙනෙන ජාතික පාසල දේශපාලන විද්‍යා වැඩසටහන සමගින් ඔබ මේ එක් වෙන්නේ. අද දවසේ අපිත් සමග එකතු වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය M.O.A. දසොයිසා මහතා, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය අතුල විතානවසම් මහතා. ඔව්, අපි කලිනුත් කිව්වා මේ නිවැරදි තීරණ ගැනීමට නිවැරදි දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා කියලා. ආණ්ඩුවක් රටක ආණ්ඩුවකට නිවැරදි තීරණ ගන්නට තියෙන වගකීම ඉතාමත් දැරෑරුම්. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ආණ්ඩුව කියන විෂය මාතෘකාව පිළිබඳවයි. මහාචාර්යද සොයිසා මහතාගෙන් මං කැමති මුලින්ම දැනගන්නට ආණ්ඩුව කියලා කියන්නේ මොකද්ද? ඉතාම වැදගත් සහ කේන්ද්‍රීය මාතෘකාවක් දිලෙනි. මම හිතන්නේ වර්තමානයේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී සාම්ප්‍රදායිකව පිළිගත්තපු රාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව කියන එකෙන් අද ඒක බොහෝ දුරට යටපත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව රාජ්‍යත් යටපත් කරගෙන ඉස්මතු වීම හේතු කොටගෙන අත වශයෙන්ම අද දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී අතිශය වැදගත්කමකින් අධ්‍යයන කරන මාතෘකාවක් වටපත් වෙලා තියෙනවා ආණ්ඩුව. මේ උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය නිර්දේශයේ ඉතාමත්ම පුළුල් කොටසක් ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයට වෙන් කළ තියෙනවා. මොකද ආණ්ඩුව තමයි ආණ්ඩුව, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තමයි අවසාන වශයෙන් ඕනෑම මිනිස් සමාජයක පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන්නේ. දෙලි මගෙන් ඇහුවේ මොකද ආණ්ඩුව කියන්නේ කියලා. දැන් අපි දැක්කා රාජ්‍ය කියන සංවිධානය මිනිසුන් පිහිටුවා ගත්තේ සියලු දෙනාගේම පොදු එකතුවකින් සහ පොදු අභිමතයකින්. නමුත් දැන් එකතු කර ගැනීමේ එක අරමුණක් තමයි මේ මිනිස් සමාජය පාලනය කිරීම. දැන් මේ සඳහා නීති පනවන්න ඕනේ, නීති ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ නීති හරියට ක්‍රියාවට නැංවෙනවද නැද්ද කියන එක විනිශ්චය කිරීමටත් කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. දැන් රාජ්‍ය පිහිටුවීමේදී දකින්න තියෙන දෙයක් තමයි මිනිස් සමාජයේ සියලු දෙනාම මේ රාජ්‍ය පිහිටුවීමට සහභාගී වෙනවා. නමුත් ටික කාලයකදී පෙනී යනවා මේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමට සියලු දෙනාටම සහභාගී වෙන්න අමාරුයි කියන එක. විශේෂයෙන්ම එක පැත්තකින් රාජ්‍ය ජනගහනය ප්‍රසාරණය වීමට පටන් ගන්නවා, අනිත් පැත්තෙන් රාජ්‍ය භූමිය ප්‍රසාරණය වීමට පටන් ගන්නවා. මේ හේතු දෙක නිසා මේ රාජ්‍ය තුළ ජීවත් වෙන සියලු දෙනාටම අර කලින් පැවති ග්‍රීක නාගරික රාජ්‍යක්‍රමය තුළ වගේ මේ තීන්දුව තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් සහභාගී වීමට නොහැකියාවක් ඇති වෙනවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අලුත් විධික්‍රමයක් සොයා ගන්නවා. ඒ තමයි තමන්ගේ අතුරෙන් තෝරාපත් කර ගන්නා පුජ්‍යලයකට හෝ පුජ්‍යල කණ්ඩායමකට තමන් වෙනුවෙන් තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට ඉඩදීමේ ක්‍රමයක්. මේක තමයි පසු කාලීනව ආණ්ඩුව හැටියට සංවිධානය වෙලා ඉදිරියට ඒමට ගමන් කරන්නේ. එතකොට රාජ්‍යයේ බලය ක්‍රියාවට නංවමින් නීති පැනවීමට, නීති ක්‍රියාත්මක කිරීමට, නීති විනිශ්චය කිරීමටත්, ඊළඟට රාජ්‍ය පිහිටුවා ගැනීමේ තවත් ප්‍රධානම අරමුණක් වුණු සමාජ සුභ සාධනය, සමාජ යහපත ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත්, ඊට අමතරව රාජ්‍ය සහ ජනතාවගේ පැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ජාතික ආරක්ෂාව වැනි වැදගත් ඒ කාර්යයන් ඉටු කිරීම සඳහාත් මිනිසුන් විසින් පිහිටුවා ගන්න ලබන රාජ්‍ය තුළ ක්‍රියාත්මක වෙන කුඩා සංවිධානය තමයි ආණ්ඩුව කියලා කියන්නේ. නමුත් මෙතෙන්දී රාජ්‍ය සහ ආණ්ඩුව අතර විශාල වෙනසක් ඇති වෙනවා. රාජ්‍ය පොදු දෙයක්, ආණ්ඩුව පාශ්වීය දෙයක්. ආණ්ඩුව කොයි වෙලාවකත් අපිට හඳුනගන්න බෑ පොදු දෙයක් හැටියට. මම මුලදී කිව්වා වගේ ආණ්ඩුව එක්ක එක පුජ්‍ය විගුණ සමානිත වෙන්න පුළුවන්,
එනනම් පුද්ගල කණ්ඩායමකකින් සමන්විත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගල බහුතරකින් සමන්විත වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් රාජ්‍යයට ලැබෙන අර පොදු තත්ත්වය ආණ්ඩුවකට කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවත් අපි දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී හඳුන්වන්නේ එක්තරා ආකාරයක සමාජ සංවිධානයක් හැටියට. එසේ වුවත් අපිට පේනවා අනෙක් සමාජ සංවිධාන සමග සංසන්දනය කර බැලීමේදී ආණ්ඩුව අති විශේෂ තත්ත්වයකට පත් වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ රාජ්‍ය කැමැත්ත, රාජ්‍ය බලය ක්‍රියාවට නංවන නියෝජිතයා වශයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම. නිදර්ශනක් හැටියට ගත්තොත් ආණ්ඩුව තවත් සමාජ සංවිධානයක් ලෙස හඳුනා ගත්තත් අපිට පේන දෙයක් තමයි සමාජය තුළ ක්‍රියාත්මක වෙන අනෙක් සෑම සමාජ සංවිධානයකට වඩා ආණ්ඩුව ඉහළින් ඉන්නයි කියන එක. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩු බලය. ආණ්ඩුවට කියන විශේෂ බලයක් දේශපාලන විද්‍යාවේ කියන්නේ ආණ්ඩුවට එහෙම විශේෂිත වූ බලයක් නැහැ. රාජ්‍ය විසින් පවන ලද බලයක් කියලයි බලයක් ආණ්ඩුවට තියෙන්නේ. ඒකට රාජ්‍ය බලයේ නියෝජිතයෙක් හැටියට ආණ්ඩුව. මේක ප්‍රායෝගික ක්ෂේත්‍රයේදී ඇත්ත වශයෙන්ම ඒක හුදෙක් න්‍යායකසක් ඒකේ සත්‍යයක් තියෙනවා කියලා කියන්න බෑ. රාජ්‍ය සතු යම් බලයක් තියෙනවා නම් ඒ සියලුම බලයේ උරුමකාරය බාරපත් වෙලා තියෙන්නේ ඒ බලය තමන්ට උවමන ආකාරයට, රාජ්‍ය උවමන, රාජ්‍යට උවමන ආකාරයට නෙවෙයි ආණ්ඩුවට උවමන ආකාරයටයි මේ රාජ්‍ය බලය ක්‍රියාවට නංවන්නේ. නමුත් ආණ්ඩුවට උවමන ආකාරයට ඒ බලය ක්‍රියාවට නංවලා අවසාන වශයෙන් කියන මේ අපි රාජ්‍යය බලය මේ ක්‍රියාවට නංවන්නේ කියලා. එතන ලොකු ආවරණයක් ආණ්ඩුවට ලැබිලා තියෙනවා. රාජ්‍යයේ කැමැත්ත මේ ආණ්ඩුවේ කැමැත්ත රාජ්‍ය කැමැත්ත බාරපත් කරලා ඒකට සුජාත භාවයක් දීලා ඒක සාධාරණීකරණය කරන්න. දැන් ආණ්ඩුව පනවන නීතිත් අනෙක් සමාජ සංවිධාන වල නීතිත් ගතහොත් පැහැදිලිව පේන දේ වෙන දෙයක් තමයි ආණ්ඩුවේ නීති අනෙක් සමාජ සංවිධාන වල නීති වලට ඉහළින් තියෙන මේ නීති වලට ගැතුමක් ඇති වුණොත් ආණ්ඩුවට පුළුවන් මේ ඒ නීති අහෝසි කරන්න. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ කැමැත්තට යම් කිසි පුද්ගලයෙක් යටත් නොවනවා නම්, දැන් අපි කියන්නේ රාජ්‍ය කැමැත්තට යටත් නොවනවා නම් කියලා, නමුත් ප්‍රායෝගික ශාස්ත්‍රයේදී එහෙම දෙයක් දැකෙන්න ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවේ කැමැත්තට යම් පුද්ගලයෙක් හෝ යම් සංවිධානයක් අකමැති වෙනවා නම් ආණ්ඩුවට පුළුවන් තමන්ගේ බලය යොදවලා විවිධාකාරයට ඒ බලය යොදවලා බලපෑම් කරලා තම ආණ්ඩුවේ අවශ්‍යතා අනුව ඒ සමාජ සංවිධාන හෝ පුද්ගලයන් හෝ පාලනය කරන්න. මෙන්න මේ සුවිශේෂී තත්ත්වය නිසා ආණ්ඩුව අද රාජ්‍යයට හිමි සියලුම ඒ රාජ්‍ය ආවරණය යටතේ රාජ්‍ය අධිකාරී බලයද, රාජ්‍යයේ ඉඩ ප්‍රස්ථාවන්ද, රාජ්‍ය වරප්‍රසාදද, රාජ්‍යයේ හැකියාවන්ද මේ සියල්ලම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක වන්නේ. අද රාජ්‍ය කියන එක වැදගත් වෙන්නේ අන්තර්ජාතික දේශපාලනයේදී පමණයි. රටකින් රටකට යෑමදී පාස්පෝර්ට් එකක් ගැනීමේදී හෝ අන්තර්ජාතික දේශපාලනයේදී රාජ්‍යන්ත සම්බන්ධතා පවත්වා ගැනීමේදී යන කරුණ දිහා රෙන්න දේශපාලන විද්‍යාවේ හෝ දේශපාලන විද්‍යාවේ රාජ්‍ය කියන වචනේ වැදගත් වෙන්නේ නැහැ. දේශීය දේශපාලනය ගත්තොත් සියලු දෙයක්ම තීරණය වෙන්නේ ආණ්ඩුව. එතකොට මේ ආණ්ඩුව සාමාන්‍ය දේශපාලන විද්‍යාව හඳුන්වන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට වඩා ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමේ බල අරගලයක් හැටියට. ඒ තරම් දුරට ආණ්ඩුව රාජ්‍යෙන් වියුක්ත වෙලා ගිහිල්ලා ආණ්ඩුවටම අභිමත වූ පරිදි අධිකාරී බලයක් යොදාගෙන තියෙනවා. මේකේ පුදුම දේ තියෙන්නේ රාජ්‍ය කියන ආවරණයට යටතේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. දැන් නිදසුනක් හැටියට අපි පෙළපාලියක් ගියොත් ආණ්ඩුව අපි පෙළපාලිය යන්නේ ආණ්ඩුවට විරුද්ධව. නමුත් ඒක අතකතන කරන්නේ රාජ්‍යට විරුද්ධව කියලා. ඒ නිසා ආණ්ඩුව කරන ආණ්ඩු බලය මෙහෙන පුද්ගලයන්ට පුළුවන් රාජ්‍ය නාමයෙන් අර පෙළපාලිය යන අයට දඬුවම් කරන්න. වෙන දෙයක් තියා අද රාජ්‍යයේ මුහුණුවර කුමක්ද කියන එක තීරණය වෙන්නේ ආණ්ඩුව කුමක් කරනවද කියන එකට. දැන් අපි ධනවාදී රාජ්‍යයන් කියලා හඳුනන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය මේවා ඒ රාජ්‍යට ආවේණික වූ දේවල් නෙවෙයි. එහෙම රාජ්‍යයක් නැහැ. රාජ්‍ය ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යද කියලා හඳුනන්නේ ඒ රාජ්‍ය තුළ ක්‍රියාත්මක වෙන ආණ්ඩුව විශ්වාස කරන දේශපාලන හා ආර්ථික දර්ශනය මත. අපි කොමියුනිස්ට් ආණ්ඩුවක් කියනවා. කොමියුනිස්ට් රාජ්‍යන් කියලා දෙයක් නැහැ. නමුත් කොමියුනිස්ට් රාජ්‍ය කොමියුනිස්ට් දෙයක් බවට පත් වෙනවා ආණ්ඩුව කොමියුනිස්ට් වීම හේතුවෙන්. මොකද රාජ්‍ය කොමියුනිස්ට් නම් මේ ආණ්ඩුව වෙනස් වුණාට රාජ්‍යත් කොමියුනිස්ට් වෙවි තියෙනවා. දැන් රුසියාව හොඳම නිදර්ශනයක්. රුසියාව කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් වෙලා තිබිලාද? රුසියාව තියෙනවා රාජ්‍යයක් හැටියට. නමුත් කොමියුනිස්ට් නෙවෙයි. ඒකට හේතුව ආණ්ඩුවයි මේ ආරෝපණය කළ රාජ්‍යට ඒ තත්ත්වය දීලා තියෙන්නේ. ඉතින් මේ කියන්නේ මේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවේ ස්වභාවය, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුව කරන පුද්ගලයන්ගේ හැටි,
මේ සියල්ලම දැඩි අවධානය යොමු කරන් තියෙනවා රාජ්‍ය පිළිබඳ අධ්‍යයනයට වඩා මගේ නම් පෞද්ගලික විශ්වාසය දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය මාතෘකාව තමයි ආණ්ඩුව කියන එක. ඔව් දැන් මහාචාර්යතුමා අපිට බොහොම පැහැදිලි කරලා දුන්නා ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියන කාරණාව. ආචාර්ය අතුල මහතාගෙන් මම කැමැති අහලා දැනගන්නට දැන් ආණ්ඩු ගැන කතා කරද්දි අපිට ඇහිලා තියෙනවා රාජ ආණ්ඩුව කියන වචනේ. ඒ වගේම සමෝහ ආණ්ඩු, සන්ධි ආණ්ඩු තියෙනවා. මේ වගේ විවිධ ආණ්ඩු පිළිබඳව අපිට ඇහිලා තියෙනවා. මොකද්ද මේ දේශපාලන විද්‍යාවේ ආණ්ඩුවල වර්ගීකරණයක් සිදු වෙලා තියෙනවද? ඔව් දිලනි. නූතන ලෝකයේ තුල ආණ්ඩු විවිධාකාරයි. ඒ නිසාම ආණ්ඩුවල ස්වරූපද විවිධාකාරයි. මේ නිසාම ආණ්ඩු වර්ගීකරණයක් පුළුල් විදියට තියෙනවා. මේ තත්ත්වය ග්‍රීක යුගයේ ඉඳන්ම දක්නට ලැබෙන දෙයක්. ග්‍රීක යුගයේදී ඇරිස්ටෝටල් ආණ්ඩු වර්ගීකරණයක් කළා. ඒක හොඳම උදාහරණය ග්‍රීක යුගයේ ආණ්ඩු වර්ගීකරණයේ සම්බන්ධය. ඔහු ආණ්ඩු වර්ගීකරණය කළේ ආණ්ඩු කටයුත්තට නැත්නම් ආණ්ඩු පාලනයට පුද්ගලයෝ සම්බන්ධ වන ප්‍රමාණයත් ඒ වගේම ආණ්ඩු පාලනයේ ජනතාවට අත්වන ප්‍රතිලාභ අනුව. මේ අනුව ටික දෙනෙකු විසින් කරන පාලනය, ඒ වගේම එක්කෙනෙකු විසින් කරන පාලනය සහ බොහෝ අය විසින් කරන පාලනය වශයෙන් පාලන ක්‍රම තුනකට ආණ්ඩු ක්‍රම තුනකට වර්ගීකරණය කළා. එහෙම වුණාට අද ඒ වගේ සරල ආණ්ඩු ක්‍රම වර්ගීකරණයක් දැකිය නොහැකි. අද ආණ්ඩු වර්ගීකරණය ඉතාමත්ම සංකීර්ණයි. ආණ්ඩු විවිධාකාරයට වර්ගීකරණය කරනවා. නමුත් ඔබ දන්නවා ඇති උසස් පෙළ දේශපාලන විද්‍යා විශේෂේත්‍රයේදී අපි අහන්නේ ප්‍රධාන වශයෙන් ආණ්ඩු වර්ගීකරණයන් ස්වරූප දෙකක් මත පදනම් කරගෙනයි. ඒ තමයි විධායක බලය සංවිධානය වෙන ආකාරය අනුව ආණ්ඩු වර්ගීකරණය. අනිත් එක තමයි ස්වාධිපති බලය ස්ථානගත වී තිබෙන්නේ කොයි ආකාරයටද කියන එක මත ආණ්ඩු වර්ගීකරණය. මෙතනදී මම පළමු කරුණ ගන්නම්. ඒ කියන්නේ රාජ්‍යයක නැත්තම් ආණ්ඩුවක විධායක බලය කොයි ආකාරයට සංවිධානය වෙලා තිබෙන්නේ කියන එක. මෙන්න මේ අනුව විශේෂයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩු වර්ගීකරණයන් තුනක් පවතිනවා. ඒ තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, ජනාධිපති ආණ්ඩු ක්‍රමය සහ මිශ්‍ර ආණ්ඩු ක්‍රමය. මේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමය තව ආකාරයකට හඳුන්වනවා අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ විදිහට. එතකොට දැන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායක බලය සංවිධානය වෙලා තියෙන ආකාරය ජනාධිපති ක්‍රමයට සහ අර්ධ ජනාධිපති ක්‍රමයට වෙනස්. අපි බලමු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මෙයන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි ජනතා විසින් ව්‍යවස්ථාදායකය ඒවත් පාර්ලිමේන්තුව මහමැතිවරණයකින් තෝරාපත් කරගනි. එතකොට මහමැතිවරණයේදී තෝරාපත් කරන ව්‍යවස්ථාදායකේ බහුතර සමාජිකයන්ගෙන් ආණ්ඩුව සකස් වීම පාර්ලිමේන්තු ක්‍රමයක දක්නට ලැබෙන මූලිකම ලක්ෂණයයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂය හෝ කණ්ඩායමේ නායකයා අගමැති බවට පත් වෙනවා. එතකොට ඔහු විසින් හෝ ඇය විසින් ඔහුගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඒ වගේම අත්දැකීම් සපුරු අයගේ අගමැතිවරයා ඇමති මඩුල්ල තෝරාපත් කරනු ගන්න ලබනවා. එතකොට මෙන්න මේක තමයි, ඒ කියන්නේ අගමැති ඇතුළු ඇමති මඩුල්ල තමයි පාර්ලිමේන්තුවක දේශපාලන විධායකය හෙවත් කැබිනට් මණ්ඩලය වන්නේ. එතකොට මේ විධායක කැබිනට් ක්‍රමයේ තිබෙන මූලිකම ලක්ෂණයක් තමයි දේශපාලන විධායකය ව්‍යවස්ථාදායකයට වගකීම. ඒක සුවිශේෂ ලක්ෂණයක්. වගකීම කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ විසින් ආණ්ඩුවෙන්, ඒ කියන්නේ විධායකයෙන්, දේශපාලන විධායකයෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී සිටීම. ඒ වගේම ඒ පිළිතුරු පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්නම්, පාලන කටයුතු සම්බන්ධයෙන් දෙන පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ව්‍යවස්ථාදායකයට පුළුවන් දේශපාලන ක්‍රමෝපායන් මගින්, ඒ කියන්නේ විශ්වාසභංග යෝජනාවක් මගින් ආණ්ඩුව බලයෙන් පහගිරීම. එතකොට කැබිනට් ක්‍රමයක තියෙන ඒ ලක්ෂණය තුළ තියෙන තව අංගයක් තමයි මැතිවරණ දෙකක් අතර කාලය තුළ ව්‍යවස්ථාදායකයට හැකියාව ලැබෙනවා විධායකය හෙවත් කැබිනට් මණ්ඩලය බලයෙන් පහ කරන්න.
ඒ වෙනුවට ව්‍යවස්ථාදායක ඊළඟ බහුතරය දිනාගත් පක්ෂයට ආණ්ඩුව ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. එවැනි සූදානමක් නැත්නම්, එවැනි ඉඩකඩක් නැත්නම් නැවත මැතිවරණයක් කැඳවීමට නාමික විධායකයෙකුට සිදු වෙනවා. ඒ අනුව කැබිනට් ක්‍රමයක වගකීම කියන සංකල්පය ජනාධිපති ක්‍රමයටත් අර්ධ ජනාධිපති ක්‍රමයටත් වෙනස්ව උපරිම ආකාරයෙන් තියෙනවා. විධායකයේ ව්‍යවස්ථාදායකයට වග කියනවා. ඒ වගේම ව්‍යවස්ථාදායකය මන්ත්‍රීවරු තමන් තේරීපත් කරපු තෝරාපත් කරපු ඡන්ද කොට්ටාසි ඡන්දදායකයන්ට වග කියනවා. එතකොට වගකීම කියන සංකල්පය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක්. ඊළඟට දිලනි දෙවැනි කාරණය තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය. ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි ජනතාව විසින් රට මුළු ඡන්ද කොට්ටාසයක් ලෙස සලකා ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරණයක් ඔස්සේ රටේ දේශපාලන විධායක වන ජනාධිපතිවරයා තීරීම. එතකොට ජනාධිපතිවරයා තමයි ජනාධිපති ක්‍රමයක රටේ විධායකයෙ වන්නේ. සරලව කිව්වොත් ඔහු ආණ්ඩුව විදිහට නම් කරන්න පුළුවන්. එතකොට ඔහු විසින් ඇමති මණ්ඩලයක් හෝ ලේකම්වරු පිරිසක් තෝරා ගන්නවා. එතකොට එවැනි රටකට උදාහරණය තමයි ඇමරිකා එක්සත් ජනපදය. මීට අමතරව ජනාධිපති ආණ්ඩුක්‍රම තියෙනවා ලතින් ඇමරිකානු රටවල්වල, ආජෙන්ටිනාව, මෙක්සිකෝ වගේ රටවල්වල. ජනාධිපති ආණ්ඩුක්‍රම ලෝකයේ සුලභ නැහැ, දුලබයි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම වලට සාපේක්ෂව. ජනාධිපති ආණ්ඩුක්‍රමේ තියෙන විශේෂ ලක්ෂණය තමයි නාමික විධායකයේ සහ දේශපාලන විධායකයේ කියන අංග දෙකම එක පුද්ගලයෙක් වටා ගොනු වීම. මේ නිසා ජනාධිපති ක්‍රමයක් තුළ ආණ්ඩුවේ බලය කැබිනට් ක්‍රමයකට සාපේක්ෂව වඩා මධ්‍යගතව එක පුද්ගලයෙක් තුළ ඒක අරාසීවි තිබෙනවා. ඊළඟ ලක්ෂණය තමයි, ඊළඟ අංගය තමයි දිලනේ පාර්ලිමේන්තු අර්ධ ජනාධිපති නැත්තම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමය කියන එක. මිශ්‍ර ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය තමයි විධායකය ද්විත්ව ස්වරූපයක් ගැනීම. එක පැත්තකින් ඡන්දයෙන් තේරීපත් වෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා, අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවක් ඉන්නවා ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වුණු, ඒ පාර්ලිමේන්තුවෙමුත් සකස් වුණු අගමැති ඇතුළු ඇමති මණ්ඩලයක් ඉන්නවා. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණයක් කරා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් බහුතර කණ්ඩායමින් සකස් වන අගමැති ඇතුළු ඇමති මණ්ඩලයක් ඉන්නවා විධායකයේ තුළ. ඒ වගේම විධායකයේ තුළ ජනතාවගේ ඍජු ඡන්දයෙන් තේරීපත් වුණු ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතකොට විධායකය හෙවත් දේශපාලන විධායකය කාණ්ඩ දෙකකින් සමන්විතයි. මේක තමයි අර්ධ ජනාධිපති ක්‍රමයේ මූලික ලක්ෂණය. අර්ධ ජනාධිපති ක්‍රමයකට අපිට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් ඒ තමයි ලංකාව. මීට අමතරව ප්‍රංශය, ෆින්ලන්තය වගේ රටවලුත්, රුසියාව වගේ රටවලුත් උදාහරණ වලට ගන්න පුළුවන්. ලෝකයේ තියෙන අර්ධ ජනාධිපති ක්‍රම මේ වෙනකොට 50කට වැඩිය, ආණ්ඩු 50කට වැඩිය. ඉතින් මේක තමයි එකාංගයක්. ඊළඟට දෙවැනි කාරණේ මම කිව්වා දිලනි මේ ආණ්ඩු වර්ගීකරණය කරන්න පුළුවන් කියලා ස්වාධිපති බලය ස්ථානගත වී තිබීමේ ස්වරූපය අනුව. ඒ අනුව මූලික වර්ගීකරණයන් දෙකක් තියෙනවා, ඒකී ආණ්ඩු ක්‍රමයේ සහ සන්ධි ආණ්ඩු ක්‍රමයේ වශයෙන්. මේකත් උසස් පෙළ විභාගයට අහන, ඒ වගේම උසස් පෙළ නිර්දේශයට ඇතුළත් එක වර්ගීකරණයක් විදිහට සලකන්න පුළුවන්. ඒ අනුව ඒකී ආණ්ඩු ක්‍රමයේ කියන්නේ මොකක්ද? ඒකී ආණ්ඩු ක්‍රමයේ ස්වාධිපති බලය ස්ථානවල ගත වෙලා තියෙන්නේ තනි ආයතනයක් තුලයි. ඒක තමයි ඒකී ආණ්ඩු ක්‍රමයක ලක්ෂණය. නමුත් ඒ අනුව ආණ්ඩුවක් වශයෙන් පවතින්නේ එකයි, මධ්‍යගත වූ ආණ්ඩුවක් පවතිනවා. සංධි ක්‍රමයක ලක්ෂණය තමයි ආණ්ඩු තල දෙකකින් පැවතීම. ඒ කියන්නේ ස්වාධිපති බලය එක මධ්‍යස්ථානයකින් විතරක් නෙවෙයි ක්‍රියාත්මක වන්නේ, මධ්‍යස්ථාන කීපයකින් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් මධ්‍යම ආණ්ඩුව රාජ්‍ය ස්වාධිපති බලය ක්‍රියාවට නංවනවා, අනිත් පැත්තෙන් ප්‍රාන්ත ආණ්ඩු ස්වාධිපති බලය ක්‍රියාවට නංවනවා. එතකොට මේ දෙකටම, ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවටත් ස්වාධිපති බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන්. එතකොට ඒ නිසාම මේ ආණ්ඩු දෙකම, මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු දෙකම ස්වාධීන තලවල ස්වාධීනව කටයුතු කරනවා. මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්තවලට යටත් වන්නේත් නැහැ, ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුවට යටත් වන්නේත් නැහැ. මේ දෙගොල්ලන්ටම ව්‍යවස්ථාවෙන් තමයි බලතල දීලා තියෙන්නේ. එතකොට මේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන බලතල මේ දෙගොල්ල ස්වාධීනව ක්‍රියාවට නංවනවා. සාමාන්‍යයෙන් සංධීය ක්‍රමයක ආරක්ෂක කටයුතු, ඒ වගේම මුදල් කටයුතු,
ඒ වගේම නාවික කටයුතු, ඒ වගේම සංවේදන කටයුතු, බැංකු කටයුතු, ප්‍රවාහන කටයුතු, මේ වගේ ජාතික තලයේ වැදගත්කමක් සහිත කටයුතු ක්‍රියාවට නංවන්නේ ඒ බලතල හිමි වෙන්නේ මධ්‍යම ආණ්ඩුවට සංධීය ක්‍රමයක තුළ. සෙසු කටයුතු ප්‍රාන්තවලට හිමි වෙනවා. ඒ කියන්නේ මුළු රටටම පැතිරී පවතින නැති ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාවට නැංවිය හැකි බලතල සංධීය ක්‍රමයක ප්‍රාන්ත ආණ්ඩුවලට හිමි වෙනවා. ඉතින් ඒ වගේම සංධීය ක්‍රමයක තිබෙන ලක්ෂණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වීම සහ අනම්‍ය වීම. ඒ සංධීය ක්‍රමය ආරක්ෂා කර ගැනීමට තිබෙන අංගයක්. ඒ වගේම සංධීය ක්‍රමයක් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් කළ නොහැකි. ඒ සඳහා අධිකරණය පූර්ණ බලතල සහිත ස්වාධීන විය යුතුයි. ඒ නිසා ව්‍යවස්ථාව විවරණ බලය සහිත උපරිම අධිකරණයක්, ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබිය යුතුයි. ඒ අධිකරණයෙන් තමයි මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලතල සම්බන්ධයෙන් ගැටුමක් පවතිනකොට ඒ සමතනේ නැත්තම් විසඳනු ලබන්නේ. ඉතින් ඒකත් සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේම ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමත් අවශ්‍යයි. ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලයක් තියෙනවා ප්‍රාන්ත නියෝජනය කිරීමට. දෙලනි අර මේ විශේෂයෙන්ම මට කියන්න ඕන ඇමරිකාවේ සෙනෙට් සභාව පිහිටවල තියෙන්නේ ඒ අරමුණින්. ඒ කියන්නේ ප්‍රාන්තවලට මධ්‍යම ආණ්ඩුව තුළ නියෝජනයක් සැපයීම සඳහා. මේ අනුව සංධීය ක්‍රමයක අත්‍යවශ්‍යංගයක් විදිහට සලකනවා දෙවන මණ්ඩලයක්. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය තුළ එක් මණ්ඩලයක් පමණක් නොව දෙවන මණ්ඩලයක් වශයෙන් මණ්ඩලයකුත් තිබීම. මෙන්න මේ අංග ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රමයකට කියනවා අපි සංධීය ආණ්ඩුක්‍රම කියලා. එතකොට සංධීය ආණ්ඩුක්‍රමේ මා මුලදී කිව්වා වගේ ස්වාධිපති බලය එක මධ්‍යස්ථානයක නෙවෙයි ඒකී ආණ්ඩුක්‍රමයෙන් ස්ථාපිත වෙලා තියෙන්නේ මධ්‍යස්ථාන දෙකක, තල දෙකක. හැබැයි ස්වාධීනව ඒවා තියෙනවා. එතකොට මධ්‍යම ආණ්ඩුවට සමාන බලයක් ප්‍රාන්ත ආණ්ඩුවලට තියෙනවා. මොකද ඒක ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන නිසා අධිකරණයේ එහි ආරක්ෂකයා වශයෙන් ඉන්න තත්ත්වය. මේක තමයි කෙටියෙන් කියන්නේ. එතකොට අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් ආණ්ඩුක්‍රම වර්ගීකරණයේ සම්බන්ධයෙන් ගත්තහම උසස් පෙළ විභාගයේ ආණ්ඩුක්‍රම වර්ගීකරණය දින් අපි මූලික වශයෙන්ම සලකා බලන්නේ මෙන්න මේ කාරණා දෙක. ඒ කියන්නේ විධායක බලය සංවිධානය වෙලා තියෙන ආකාරය අනුව වර්ගීකරණය, ඒ වගේම ස්වාධිපති බලය, රාජ්‍ය ස්වාධිපති බලය ස්ථානගත වී ඇති ආකාරය අනුව ආණ්ඩුක්‍රම වර්ගීකරණය. මෙන්න මේ වර්ගීකරණයන් දෙක සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් දේශයේ අපි අවධානය යොමු කරන්නේ. ඒ වගේම විභාගයේ ප්‍රශ්න පත්‍ර හදනකොට ඒ කෙරෙහි මූලික අවධානය යොමු කරන්නේ. දැන් මහාචාර්යතුමනි, සමාජයේ ගැවසෙද්දී අපිට අහන්නට ලැබෙනවා එක එක පුද්ගලයන් කියනවා, මොකටද අපිට ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ, ආණ්ඩුවක් තිබුණට වඩා හොඳයි නැති වුණා නම්. ඔය වගේ විවිධ මත අපිට අහන්නට ලැබෙනවා. ඇත්ත වශයෙන්ම රටකට ආණ්ඩුවක් අවශ්‍යද? මොකක්ද ආණ්ඩුවේ කාර්යභාරය? ඔය කියන ප්‍රශ්නය සමාජයේ නිරන්තරයෙන්ම අපිට අහන්න ලැබෙන ප්‍රශ්නයක්. මොකටද මේ ආණ්ඩුව නැතුණා නම් ඊට වඩා හොඳයි කියන එක. මම දකින්නේ ඔය ප්‍රශ්නේ මතු කිරීමට මූලිකම හේතුව තමයි ආණ්ඩුව මිනිසුන්ට බරක් වුණාම, ආණ්ඩුව මිනිසුන්ට එපා වුණාම, ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගේ කලකිරීමක් ඇති වුණාම. ඒකට හේතුව මිනිසු ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න විසඳලා ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරાવි කියන බලාපොරොත්තු වෙන. නමුත් බලයට පත් වුණාට පස්සේ ආණ්ඩුව ජනතාවට බරක් වෙනවා නම්, පීඩාවක් වෙනවා නම්, කරදරයක් වෙනවා නම් ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ වෙලාවට ජනතාව මතු කරන ප්‍රශ්නේ තමයි මොකටද ආණ්ඩුව, ආණ්ඩුව නැත්නම් මීට වඩා හොඳයි කියලා. මේ ආණ්ඩුව නැති වුණා නම් මීට වඩා හොඳින් අපිට ඉන්න තියුණායි කියලා. මම හිතන්නේ ඒක කිසිසේත්ම පිළිගත හැකි. ආණ්ඩුව කොච්චරම නරක වුණත් අපිට කිසිසේත්ම කියන්න බෑ ආණ්ඩුව නැතුව ඉන්න පුළුවන් කියලා. ආණ්ඩුව අත්‍යවශ්‍ය දෙයක්. රටකට, රාජ්‍යයකට ආණ්ඩුවක් තියෙන්න ඕන. මොකද ඒකේ පළවෙනි දේ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමෙන්, රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නැංවීමට තියෙන එකම උපකරණය ආණ්ඩුව. වෙන කිසිම උපකරණයක් මෙතෙක් දේශපාලන විද්‍යාව තුළ, එහෙම නැත්නම් මෙවලමක් දේශපාලන විද්‍යාව
තුළ සොයාගෙන නැහැ. එතකොට දේශපාලන ක්‍රමයක අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු උපකරණය තමයි ආණ්ඩුව. ආණ්ඩුව නැතුව රටකට තියෙන්න බෑ, පවතින්න බෑ. ආණ්ඩුව අත්‍යවශ්‍ය දෙයක්. ඇයි ආණ්ඩුව අවශ්‍ය වෙන්නේ? ආණ්ඩුව අවශ්‍ය වෙන්නේ මිනිස්සු රාජ්‍ය පිහිටුවා ගැනීමෙන් අපේක්ෂා කළ අභිමතාත්වයන් ළඟා කර ගැනීම සඳහා. මිනිස්සු රාජ්‍යයක් පිහිටුවා ගත්තේ ඇරිස්ටෝටල් කිව්වාගේ ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට. එතකොට මෙන්න මේ ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමේ මූලික අවශ්‍යතාවය, ඒ පරමාර්ථය, ඒ අභිලාෂය ක්‍රියාවට නැංවීමේ වගකීම ප්‍රායෝගික වශයෙන් පැවරලා තියෙන්නේ. න්‍යායාත්මක වශයෙන් ඒක රාජ්‍යයට පැවරෙනවා. නමුත් ප්‍රායෝගික ක්ෂේත්‍රය තුළ ඒ කාර්යභාරය මුළුමනින්ම පැවරලා තියෙන්නේ ආණ්ඩුවට. ඒකට අපි එකක් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයට අනුව තමයි ජනතාවට ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කරලා අවසානයේදී මරණය කරා යන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මිනිස්සුන්ට ඒ අභිමතාත්වය ආණ්ඩුවෙන් ළඟා කර දෙන්නේ නැත්නම්, ඒ අභිමතාත්වයට යාමට අවශ්‍ය පරිසරය ආණ්ඩුව විසින් ඉටු කර දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මිනිස් ආණ්ඩුව එපා වෙනවා. එවැනි ආණ්ඩුවක් සමහරට ජනතාව පෙළඹෙනවා. සම්පූර්ණ පෙරලා දාන්න මේක එක්ක ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විප්ලවකාරී ක්‍රියාමාර්ගයක් කරා වුණත් මේ කාර්යය කරන්න පුළුවන්. එහෙමනම් මෙතෙන්දී අපිට පෙනී යනවා ආණ්ඩුවට රටේ ජනතාවගේ පැවැත්ම සඳහා කිරීමට විශාල කාර්යභාරයක් පැවරලා තියෙන බව. මෙන්න මේ කාර්යභාරය මම කොටස් දෙකකට බෙදනවා. එකක් දේශීය කාර්යභාරය, අනිත් එක අන්තර්ජාතික කාර්යභාරය, ජාත්‍යන්තර කාර්යභාරය. දේශීය කාර්යභාරය මම මුලදී කිව්වා. එයින් පළමෙනි එක තමයි රටේ දේශපාලන ක්‍රමය කළමනාකරණය කිරීම. දෙවෙනි එක රටේ ආර්ථික ක්‍රමය කළමනාකරණය කිරීම. රටේ තුන්වෙනි එක රටේ සමාජ ක්‍රමය කළමනාකරණය කිරීම. දපේතුම දේශපාලන ක්‍රමය කළමනාකරණය කිරීම කියන එකෙන් මම අදහස් කරන්නේ ඕනෑම රාජ්‍යයකට තියෙනවා ජාතික මතවාදයක්. ඒ ජාතික මතවාදයේ ගොඩනැගිලා තියෙන්නේ දේශපාලන මතවාදයක් සහ ආර්ථික මතවාදයක් ඒකාබද්ධ වීම. එතකොට දැන් අපි ඇමරිකාව ගත්තොත් නිදර්ශනයක් ඇටියට ඇමරිකානු රාජ්‍යයේ ජාතික මතවාදය තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සාධනවාදය. එතකොට බලයට පත්වන ආණ්ඩුව දේශපාලනකමයක් කළමනාකරණය කිරීමෙන් අදහස් වෙන එක දෙයක් තමයි මෙන්න මේ ජාතික මතවාදය ආරක්ෂා කරගන්නමින් ජනතාවයකට අනුගත කරමින් ජනතාවට ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. එමුනම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනකමය ආරක්ෂා කරමින් ඒක පවත්වාගෙන යාම තමයි දේශපාලන කළමනාකරණය කියන එකෙන් මම අදහස් කරන්නේ. ඕක ප්‍රජාතන්ත්‍රවාදී නූල් තැනක තවත් විදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනකමයක ආණ්ඩුවක මූලිකම කාර්යය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර පවත්වාගෙන යාම. ඒක කරන්න බැරිනොත් ඒ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඊළඟට අමුතුවෙන් කියන්නේ ආර්ථික කළමනාකරණය. ආර්ථිකය කළමනාකරණය කිරීමට දැන් ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ධනවාදී ක්‍රමයට අනුව ආර්ථිකය කළමනාකරණය කිරීම. දෙක කමියුනිස්ට් ක්‍රමයට, එහෙම නැත්නම් සමාජවාදී ක්‍රමයට, පූර්ණ සමාජවාදී සිද්ධාන්ත අනුව ආර්ථික ක්‍රමය කළමනාකරණය කිරීම. තුන්වෙනි එක තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ආර්ථිකය කළමනාකරණය කිරීම. මේ මොන ක්‍රමයටද ආර්ථිකය කළමනාකරණය කරන්නේ කියන එක ආණ්ඩුව විසින් තෝරා බේරා ගන්න ඕන. එතකොට ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තමයි ඒ ක්‍රමය තෝරා බේරාගෙන ඒ ක්‍රමය අනුව ආර්ථිකය කළමනාකරණය කිරීම. මෙතෙන්දී ආවට ගියාට ඒ ක්‍රමය තෝරා ගන්න බෑ. ආණ්ඩුව කරන අය බලන්න ඕන පසුගිය අත්දැකීම් සහ වර්තමාන තත්ත්වය. ඒ අනුවයි තෝරා ගන්න ඕන අපි ධනවාදයේද සමාජවාදයේද ප්‍රජාතන්ත්‍රවාදයේද. මේක වැදගත්ම දේ වෙන්නේ මේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ ක්‍රමය මත තමයි ජනතාවගේ ආර්ථික මට්ටම මොනම තත්ත්වයක පවතිනවද නැද්ද, ජීවන මට්ටම මොන තත්ත්වයක පවතිනවද නැද්ද, ජනතාව තෘප්තිමත්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සමාජ කළමනාකරණය කිරීම කියන්නේ මේ සමස්ත සමාජ ක්‍රමයේ එක පැත්තකින් සමාජයක් ගොඩනැගී තියෙන පුළුවන් විවිධ ජන වර්ගයේ කොටස් වලින්. දැන් ලංකාව ගත්තොත් සිංහල ජන වර්ගය, දෙමළ ජන වර්ගය සහ මුස්ලිම් ජන වර්ගය තවත් සුළු ජන වර්ගයේ කොටස්. එතකොට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අතිශයින්ම බලපානවා මේ ජන වර්ගික අතර
ජාතික සංහිඳියාවක් ගොඩනගලා ජාතික සමගියක් ගොඩනගාගෙන ජාතික ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන එක ජාතියක් එක රටක් කියන සිද්ධාන්තයට මේ වර්ගයේ කොටස් අනුගත කිරීම සම්බන්ධයෙන් ඒ தත්ත්වය එක ජාතියක් එක රටක් කියන ඒ සිද්ධාන්තය තුළට ඒ සිද්ධාන්තය අනුව මිනිස් සමාජයේ සංවිධානය කිරීමේ මුළුමනින්ම මේ වාක්‍යෙම පැහැලා තියෙන්නේ ආණ්ඩුවට. ඒක ආණ්ඩුවට කරන්න බැරි වුණොත් ඒ ජන සමාජය තුළ වර්ග ගැටුම තියෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි අර පහුගිය කාල සීමාව තුළ අධ්‍යක්ෂයාගේ යුද්ධයකට ප්‍රචණ්ඩ ක්‍රියාවලට වර්ගය කොටස් පෙළඹෙන්න පුළුවන්. ඒකෙන් මුළු ජන සමාජයම විනාශ වෙලා යන්න පුළුවන්. දැන් ඊට අමතරව ආණ්ඩුවට පැවිච්ච සමාජීය කාර්යයන් තියෙනවා. සුබ සාධන කාර්යයන් විශාල ප්‍රමාණයක් සුබ සාධන අධ්‍යාපනය, සෞඛ්‍යය, වෙනත් සමාජ සේවාවන්, දිලින්දන් ඔය වගේ විවිධ ඊළඟට පරිසර සංරක්ෂණය ඔය කෙලවරක් නැති කාර්යයන් රාශිය දැන් අපි ගත්තොත් ආණ්ඩුවක දෙපාර්තමේන්තු අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු බෙදාලා තියෙන ආකාරය දිහා බැලුවොත් අපිට පේනවා මොනතරම් කාර්යභාරයක් ආණ්ඩුවට පැවරලා තියෙනවද නැද්ද කියන එක. මෙන්න මේක තමයි අපි සමාජ කළමනාකරණය කෙනකින් අදහස් කරන්නේ. එතකොට මේ දේශීය වශයෙන් ආණ්ඩුක ක්‍රියාකාරීත්වය අන්තර්ජාතික වශයෙන් ගත්තොත් ආණ්ඩුවක ප්‍රධානම කාර්යය තමයි විදේශ ප්‍රතිපත්තිය සම්පාදනය සහ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම. ඇයි විදේශ ප්‍රතිපත්ති සම්පාදනය මෙච්චර වැදගත් වෙන්නේ? මේකේ විදේශීය ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වා ගැනීම ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. එයින් පළවෙනි අරමුණ තමයි ජාතික ආරක්ෂාව තහවුරු කොට ගැනීම. ජාතික ආරක්ෂාව කියන්නේ දේශපාලන ස්වාධිපතිත්වය, දේශ සීමා ඒකාග්‍රතාව සහ දේශයේ භෞමික අඛණ්ඩතාව. ජාතික ආරක්ෂාව කියන පදයෙන් ප්‍රධාන කරුණු තුනක් හැඟී යනවා. දේශපාලන ස්වාධීනත්වය, දේශ සීමා ඒකාග්‍රතාව සහ භූමියේ අඛණ්ඩ භෞතික පැවැත්ම. මෙන්න මේක තමයි ප්‍රධානම කාර්ය ආණ්ඩුවක් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු. එතකොට විදේශ ප්‍රතිපත්තියේ මූලිකම අරමුණ වෙන්නේ ඕනම අවස්ථාවක මේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ගැනීම. දෙවැනි අරමුණ තමයි ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීම. ඒක කොහොමද ජාත්‍යන්තර වශයෙන් ආර්ථික සම්බන්ධතා පවත්වන්නේ? ඒ ආර්ථික සම්බන්ධතා පවත්වා ගැනීම හරහා අපේ ආර්ථිකය ගොඩනගා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්න කියන එක. තුන්වෙනි එක ජාතික සුබසාධන මට්ටම ඉහළනම්වා ගැනීම. ඒක ආර්ථික කළමනාකරණ ජාතික කියන්නේ ආර්ථික සම්බන්ධතාවත් එක්ක කෙලීම බැඳිච්ච දෙයක්. අපිට හොඳ ආර්ථික සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන් නම් ඒවැය ඵල ප්‍රයෝජන අරගෙන ජාතික සුබසාධන ඉහළටම ගන්න පුළුවන්. ඊළඟට ජාතික මතවාදය ආරක්ෂා කර ගැනීම. රාජ්‍යයට තියෙන ජාතික මතවාදයක්. අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදීද, කොමියුනිස්ට්ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී? මේ තමයි ජාතික මතවාදය. මෙන්න මේ ජාතික මතවාදය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තියෙන උන අන්තර්ජාතික ශිස්ත්‍ය තුළ. අවසාන වශයෙන් ජාත්‍යන්තර ආණ්ඩුවකට පැවිච්ච වැදගත්ම ජාත්‍යන්තර කාර්යය තමයි ජාතික අභිමානය. ඕනෑම රටකට තියෙනවා ජාතික අභිමානයක්. මේ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේ කාර්යභාරය කිරීමට ආණ්ඩුවක් නැතුව බෑ. අපේ දෙලිනි මහත්මිය කිව්වට මිනිස්සු කියන එක ආණ්ඩුවක් ඕන නෑ කියලා. ආණ්ඩුවක් නැතුව රාජ්‍යයකට ඉදිරියට යන්නත් බෑ. ඒ රාජ්‍ය කියන භූමිය තුල ජීවත් වෙන ජනතාව දිහා බලන්න බෑ. ආණ්ඩුව අත්‍යවශ්‍යම සාධකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩු මේ සියලුම කාර්යයන් කිරීමට හැකියාව ලැබෙන්නේ ආණ්ඩු කිරීමට අපි කවුද පත් කරන්නේ? මෙන්න මෙතෙන්දී අපිට යන්නේ නා ප්ලේටෝ කියපු මීට අවුරුදු 3000කට ඉතර ආසන්න පෙර කියපු දාර්ශනිකයන් විසින් රට පාලනය කළ යුතුයි කියන සිද්ධාන්තය කරා. බුද්ධිමතුන් විසින් රට පාලනය කළ යුතුයි කියන සිද්ධාන්තය කරා. දේශපාලනය අපි හැමෝටම කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය පාලනය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බුද්ධිමතුන්ගේ කාර්යභාරයක්. මෙන්න මේ බුද්ධිමතුන්ගෙන් මේ මම කියපු ආකාරය රාජ්‍ය කාර්යභාරයන් නිවැරදිව තෝරාගෙන ඒවා තෝරා අවබෝධ කරගැනෙපු කණ්ඩායමක් බලයට පත් කරනවා නම් ආණ්ඩුවක් එපයි කියලා මම හිතන්නේ නැහැ ජනතාව කවදාකවත් කියාවි කියලා. එවැනි ආණ්ඩුවක් අත්‍යවශ්‍ය කියන මට්ටමේ ජනතාව ඒ ස්ථාවරයේ ජනතාව ඉඳීවි කියන එකයි මගේ විශ්වාසය. ආචාර්ය අතුල විතානවස මහතා, දැන් මේ අපිට බැලූ බැල්මට රටක පේන්නේ ආණ්ඩුව. ආණ්ඩුවට බලය ලැබෙන්නේ කොහොමද කියන එක අපිට පේන්නේ නැහැ. ඇත්තටම කොහොමද ආණ්ඩුවට බලයක් ලැබෙන්නේ? දෙලනි, ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මේක. මොකද මේක උසස් පෙළ ළමයින් විතරක් පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාවක් මේ දේ පිළිබඳව දැනුවත්භාවයක් තිබිය යුතුයි. ආණ්ඩුවකට කොහෙන්ද බලය ලැබෙන්නේ කියන කාරණේ. මේක අපි මෙහෙම පටන් ගමු. ඒ කියන්නේ මම මීට ඉහතින් කතා කරා රාජ්‍ය සතුව තමයි
උපරීම බලය හෙවත් ස්වාධිපති බලය පරම බලය තියෙන්නේ. මේ බලය ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව විසින්. හැබැයි මෙතනදී රාජ්‍ය සතු බලය ඒ ආකාරයෙන්ම ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල. නමුත් ඒකාධිපති පාලන ක්‍රමයක් තුල, ਸਰව බලාධිකාරී පාලන ක්‍රමයක් තුල රාජ්‍ය සතු බලය ආණ්ඩුව විසින් එහෙම පිටින්ම වාහි ක්‍රියාවට නංවනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තුල, විශේෂයෙන්ම නූතන ලෝකයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාලන ක්‍රමවලදී රාජ්‍ය සතු පරම බලය ආණ්ඩුවට ලබා දීමට උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ බලය රාජ්‍ය වෙනුවෙන් ආණ්ඩුවට පවරන්නේ මහ ජනතාවයි. මහ ජනතාව කොහොමද මේක පවරන්නේ? මහ ජනතාවට තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ පරමාධිකාරී පරමාධිපති බලය නැත්නම් පරමාධිකාරී බලය හිමි වෙන්නේ. මේ බලය රාජ්‍ය වෙනුවෙන් ඒ අය මැතිවරණ ඔස්සේ පවරනු ලබනවා. එතකොට දිලනි වසර කිහිපයකට සැරයක් මැතිවරණ පැවැත්වීම, ඒ කියන්නේ කලින් කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්රවාදී රටවල දක්නට ලැබෙන සාමාන්‍ය සුලභ ලක්ෂණයක්. එතකොට මේ මැතිවරණවලදී සුදුසු ඡන්දදායකයන් විසින්, ඒ කියන්නේ පුරවැසියන්ගේ ඡන්දයේ හිමි පුද්ගලයන් විසින් තමන්ගේ බලය මැතිවරණ ඔස්සේ නියෝජිතයන්ට අත්කර දෙනවා. එතකොට නියෝජිතයන් විසින් තමයි ආණ්ඩු සකස් වෙන්නේ. පාර්ලිමේන්තු මීට ඉහතදී මම සුළු වේලාවකට උඩින් කියවා පාර්ලිමේන්තු ආනුක්‍රමයක නම් ව්‍යවස්ථාදායකයේ සභිකයන්ගෙන් තේරීපත් වන අය විසින් තමයි කැබිනට් මණ්ඩලය සකස් වෙන්නේ. එතකොට මේ කැබිනට් මණ්ඩලය විසින් තමයි ජනතාව විසින් පාර්ලිමේන්තුවේ මැතිවරණයක් තුලින් පවරන බලය ක්‍රියාවට නංවන්නේ. මේක තමයි එතකොට පාර්ලිමේන්තු ක්‍රමයේ ස්වභාවය. ඒක ජනාධිපති ක්‍රමයක මීට තරමක් වෙනස්. ජනාධිපති ක්‍රමයක ජනාධිපතිවරයා ජනතාව විසින් පත් කරනවා. ඒ ජනාධිපතිවරයා විසින් තමයි මූලික වශයෙන්ම ආණ්ඩු බලය ක්‍රියාවට නැමෙන්නේ. එතකොට වෙන මේකෙන් පැහැදිලි වෙනවා මම ඉස්සර කියපු කාරණේ. මොකක්ද? ජනතාව රාජ්‍ය වෙනුවෙන් ආණ්ඩුවට බලය පවරනවා. එතකොට ඒ බලය කැබිනට් ක්‍රමයකට වෙනස්ව ජනාධිපති ක්‍රමයක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජනාධිපති ක්‍රමයකට වෙනස්ව අර්ධ ජනාධිපති ක්‍රමයක ක්‍රියාවක් වෙනවා. අර්ධ ජනාධිපති ක්‍රමයක එක අතකින් ජනාධිපතිවරයාත් ආණ්ඩු බලය ක්‍රියාවට නංවනවා, අනිත් අතින් අගමැති ඇතුළු ඇමැති මඩුල්ලත් ක්‍රියාවට නංවනවා. පක්ෂ දෙකකින් මේ පිරිස ආවොත් සමහර විට ආණ්ඩු බලය ක්‍රියාවට සංවීම සම්බන්ධයෙන් ගැටුමක් ඇති වෙන්නත් පුළුවන්. මෙවැනි තත්ත්වයන් අපි අත්දකලා තියෙනවා ලංකාව තුළ පවා. එකම පක්ෂයෙන් බලයට පත් වුණොත් මෙතන ගැටුමක් ඇති වෙන්නේ නැහැ. පක්ෂ දෙකකින් බලයට පත් වෙනකොට විධායකයේ සහ විධායකයේ අගමැති ඇතුළු ඇමති මණ්ඩලයත්, ඒ වගේම විධායකයේ අනෙක් කොටස වන ජනාධිපතිවරයාත් එතනදී යම් කිසි එකඟතාවයකට ඇති කරගත යුතුයි ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට. මේ විදිහට පාර්ලිමේන්තු ආනුක්‍රමයක් තුළ මහජනතාව විසින් ආණ්ඩුවට පවරන බලය පූර්ණ බලයක් නෙවෙයි. මහජනතාව බලය පවරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සීමිතවයි. එතකොට ඒ සීමිත බලය ක්‍රියාවට නැංවීම තමයි ආණ්ඩුව කරන්නේ. එතකොට ආණ්ඩු බලය ක්‍රියාවට නංවන්නේ සීමා සහිතව. ඒක සුවිශේෂ ලක්ෂණයක්. ඒ සීමාව කරන්නේ එක පැත්තකින් ව්‍යවස්ථාවෙන්, එතකොට ඒ වගේම අධිකරණයෙන්, ඒ වගේම ව්‍යවස්ථා විවරණ බලයෙන්, ඒ වගේම මූලික අයිතිවාසිකම් වලින්, මේ ආදී විදිහට ආණ්ඩුවේ බලය සීමා වෙනවා. ඊට අමතරව සිවිල් සමාජ සංවිධානවලත් ආණ්ඩුවේ බලය සීමා වෙනවා. මොකද සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවේ බලයට තිබෙන ප්‍රබල සීමාකමක්. ඒ වගේම දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මේ ආදී දේවලුමුත් ආණ්ඩුවේ බලය සීමා වෙනවා. එතකොට දෙලනි මම අර ඔබ ඇසු මුල්ම ප්‍රශ්නේ දැන් මේ අපේ සිසි ශිෂ්‍යාවන්ට හොඳට පැහැදිලි වෙනවා ඇති ආණ්ඩුව වට බලය එන්නේ කොතනින්ද කියන එක. එතකොට ඒ බලය කොහොමද ආණ්ඩු පාවිච්චි කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ආණ්ඩුව බලය ක්‍රියාවට නංවන්නේ පරිස්සමට, සීමා සහිතව. සමහර වෙලාවට මේ බලය සීමාවෙන් ඔබටත් ක්‍රියාවට නංවන්න පුළුවන්. එවැනි අවස්ථාවල ආණ්ඩු රාජ්‍යම් බවට පත් වෙන්න පුළුවන්. ආණ්ඩු බලයෙන් පරිපූර්ණ වුණා
අනිවාර්යයෙන්ම එහි ලක්ෂණය තමයි රාජ්‍ය බවට පත්වීම. අපි දකිනවා නිරන්තරයෙන් මැතිවරණ පවත්වන්නේ නැත්තම්, ඒ වගේම ඒ ඔස්සේ ආණ්ඩු වෙනසක් දකින්න නැත්තම්, ඒ වගේම ආණ්ඩුව විශාල බලයක් භුක්ති විඳෙනවා නම් ජනතාවට තේරුම් යනවා ආණ්ඩුවයි රාජ්‍යයයි අතර වෙනසක් නැහැ කියලා. ඒක අපි අත් දකිනවා. මේ නිසා නිතරම සිවිල් සමාජ සංවිධාන උනන්දු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය තුළ මේ දෙක අතර වෙනසක් ඇති කරන්න. ඒත් නිසා තමයි සිවිල් සමාජ සංවිධාන ජනතාව ආණ්ඩුවට බල කරන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඔස්සේ ආණ්ඩුවේ බලය සීමා කරන්න කියලා. අපි දන්නවා පහුගිය කාලේ 19 සංශෝධනය කරේ ආණ්ඩුව රාජ්‍ය බවට පත්වීම සීමා කිරීමට යම් යම් විධි විධාන සලසුණු ලැබුවා. මේ වගේ දේවල් ලෝකයේ බහුලව දකින්න ලැබෙනවා. ඒ අනුව පේනවා අපිට අවසාන වශයෙන් කියනකොට ආණ්ඩුව රාජ්‍යයේ බලය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නංවන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ. එසේ වුණාට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවල රාජ්‍යයේ බලය මුළුමනින්ම පාහේ ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනවා. එතනදී ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයක් තුළ මහජනතාවගෙන් නෙවෙයි ආණ්ඩුව බලය ගන්නෙ, කෙලින්ම ඒ ආණ්ඩුව බලය රාජ්‍ය වෙතින්ම ලබා ගන්නවා. ඒ නිසා එවැනි ආණ්ඩුව ජනතාවට අවනත වෙන්නේ නැහැ, ජනතාවට කීකරුවන්නේ නැහැ. මේකයි මේ තත්ත්වය දක්න ලැබෙන අවසාන අංගය විදිහට පැහැදිලි කරන්න පුළුවන් දෙයක්. දැන් ආචාර්ය අතුල විතානවසම් මහතා ආණ්ඩුවට බලය ලැබෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරද්දි කිව්වා ආණ්ඩුවට ලැබුණු බලය සීමා කළ යුතුයි කියලා. මහාචාර්යතුමනි, මං කැමතියි දැනගන්න ඇයි මේ ආණ්ඩුවට ලැබෙන බලය සීමා කළ යුත්තේ? මෙතනද ලෝකස් ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයේදී සමස්ත ලෝකේ පුරාම කතාබහට ලක් වෙච්ච වැදගත් මාතෘකාවක් මේක. ආණ්ඩුවට කොපමණ බලයක් දිය යුතුද, ඒ බලය කොපමණ දුරට සීමා කළ යුතුද කියන එක. ආණ්ඩුව පිළිබඳ කතා කිරීමේදී ආණ්ඩුව පිහිටුවා ගත්තේ රාජ්‍ය වෙනුවෙන් යම් යම් කාර්යයන් කිරීම සඳහා. දැන් ඒ කාර්යයන් අපිට දකින්න පුළුවන්. මම හිතන්නේ මීට පෙර සාකච්ඡාවකදී කිව්වා ආණ්ඩුවේ කාර්යයන් ප්‍රධාන කාර්යයන් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි දේශපාලන ක්‍රමය කළමනාකරණය කිරීම, දෙක ආර්ථික ක්‍රමය කළමනාකරණය කිරීම, තුන්වෙනි එක සමාජ ක්‍රමය කළමනාකරණය කිරීම, හතරවෙනි එක අන්තර්ජාතික සම්බන්ධතා, නැත්නම් ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරණය කිරීම. දැන් මේ හතරට අමතරව මේ හතරට අතර ඉහළින් තියෙන දෙයක් තමයි ආණ්ඩුවේ කාර්යයත් ජාතික ආරක්ෂාව. ඒකට ජාතික ආරක්ෂාව සහ මේ කාර්යයන් හතර ක්‍රියාවට නැංවීමට නම් ආණ්ඩුවට බලයක් අවශ්‍ය වෙනවා. කොපමණ බලයක් අවශ්‍යද මේ කාර්යයන් කිරීමට? ආණ්ඩුවට ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ බලයක් නොමැතිව. සත්‍යයෙන්ම ආණ්ඩුවට බලයක් අවශ්‍යයි ක්‍රියාත්මක වෙන්න නම්. නමුත් කොපමණ බලයක් අවශ්‍යද කියන ප්‍රශ්නට අද දක්වා විසඳුමක් ලැබිලා නැහැ. අපි සාමාන්‍ය විහාරයේද කියන ආණ්ඩුවට තියෙන්නේ අවධාරිත කරන ලද බලයක්, එහෙම නැත්නම් රාජ්‍ය විසින් පවරා දෙන ලද බලයක්. ඒ බලය ක්‍රියාවට නම් රාජ්‍ය නියෝජිතය හැටියට ආණ්ඩුවට ඒ වගකීම පැවරෙනවා. ඒ බලය ක්‍රියාවට නැංවීමට කියන එක. මේක ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය කියන්නේ පොදු සමාජ සංවිධානයක්. නමුත් ආණ්ඩුව කියන්නේ වෙන පොදු සමාජ සංවිධානයක් නෙමෙයි. ආණ්ඩුව බලය ක්‍රියාවට නැංවුවට ඒ බලය ක්‍රියාවට නැංවීමට පත් වෙන්නේ සමාජයේ එක්ක තනි පුද්ගලයෙක්, එහෙම නැත්නම් පුද්ගලයන් කණ්ඩායමක්, එහෙම නැත්නම් පුද්ගලයන් බහුතරය. මේ අයට පොදු කියන නම භාවිත කරන්න බෑ. එක්ක දේශපාලන ආර්ථික දර්ශන, දේශපාලන හා ආර්ථික දර්ශනයක් පදනම් කරගෙන තමයි ආණ්ඩුවේ ආණ්ඩු බලය ක්‍රියාවට නංවන්නේ නැහැ. සෑම වෙලාවකම ඒ බලය ක්‍රියාවට නංවන්නේ. එතකොට ඒ බලය ක්‍රියාවට නැංවීමේදී රාජ්‍යයෙන් අපේක්ෂා කරන අපක්ෂපාතිත්වය ආණ්ඩු ක්‍රියාකාරීත්වයේදී නැති වෙලා යනවා. ආණ්ඩු පාර්ශ්වීය දෙයක් බවට පත්වන බැවින් ඒ හේතු නිසාම රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමත් ආණ්ඩුව රාජ්‍ය බලය ක්‍රියා නැංවීමත් ආණ්ඩුව යටතේ පාර්ශ්වීය දෙයක් බවට පත්වෙනවා. මෙන්න මේක ආණ්ඩුවේ බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මතුවෙච්ච ලොකුම ගැටලුවක්. දැන් මෙතන මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව පාර්ශ්වීය ආකාරයට කටයුතු කරනකොට ආණ්ඩුවට පක්ෂාය ඒ බලය ඉවසා දරා සිටීමට පුරුදු වෙනවා, ආණ්ඩුවට විපක්ෂාය ඒ බලයට එරෙහිව නැගී සිටිනවා. එතකොට
ආණ්ඩුව ඊළඟට කරන දේ තමයි මේ විපක්ෂව නැගී සිටීම සාධාරණද නැද්ද, යුක්ති සහගතද නැද්ද කියන එක සොයා නොබලා ආණ්ඩුව අර අත්නොමතික ආකාරයකට බලය යොදවනවා, විරුද්ධ නැගී සිටින අය පාලනය කරන්න, මර්ධනය කරන්න ඒ අරමුණු සඳහා. අනිත් අතට මේ බලය යෙදවීම ආණ්ඩුව කරන්නේ රාජ්‍ය නාමයෙන්. මේකට යොදා ගන්නවා ප්‍රථමයෙන්ම පොලිසිය. එතන බැරි නම් පොලිසිය බැරි නම් සන්නද්ධ හමුදාවත් මේ සඳහා යොදා ගන්නවා. දැන් එතකොට මේක ලොකු ගැටලුවක්. මොකද්ද මේ දැන් මේක ආඥාදායක ක්‍රමයක නම් මේ පිළිබඳ කිසිම ප්‍රශ්න නැහැ. ආණ්ඩුව ඕන විදිහකට බලය යොදවනයි කියලා අපිට ඉවසා දරාගෙන ඉන්න පුළුවන්. ඒකාධිපතික මේකත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුල පවා ආණ්ඩුව සමහර වෙලාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදී සීමාව ඉක්මවලා ගිහිල්ලා ආණ්ඩු බලය ක්‍රියාවට නම් වන අය රාජ්‍ය බලය රාජ්‍යයේ නාමයෙන් මේ බලය අයථා ලෙස භාවිත කරනවා, අයථා ලෙස ක්‍රියාවට නම් වනවා. මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. එය දැන් ආණ්ඩු කරවන අය සෑම වෙලාවකම මේකට සුජාත භාවය ගැනීමට රාජ්‍ය වෙනුවෙන් කියන නම යොදනවා. නමුත් මතක තියාගන්න ඕන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ජනතාව විසින් තෝරාපත් කරත් ඒ තීරීපත් වුණාට පස්සේ ඒ තීරීපත් නායකයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය දකින්න ලැබෙන බොහොමත්ම කලාතුරකින්. ඔබ තමයි ආණ්ඩුව පිළිබඳ තියෙන ආණ්ඩු බලයේ ප්‍රයත්න ගැනීම තියෙන මේ අනිත් ලක්ෂණය. බලයට පත් වුණාට පස්සේ ඒ අය ජනතාවගෙන් ඈත් වෙනවා, වෙනම කුලකයක් හැටියට සංවිධානය වෙනවා, වෙනම පන්තියක් හැටියට සංවිධානය වෙනවා. ඊළඟට ඒගොල්ලෝ රාජ්‍ය බලය යොදා ගන්නවා තමන්ගේ සුඛ විහරණය සඳහා, තමන්ගේ වරප්‍රසාද වර්ධනය කර ගැනීම සඳහා, තමන්ගේ අභිමතාර්ථයන් වර්ධනය කර ගැනීම. ওই විදිහට බලය අවිභාවිතාවට ලක්වීම සදා කාලිකවම ආණ්ඩු පිළිබඳ කතන්තරේ ඉතිහාසයේ පුරාම දකින තියෙන ලක්ෂණයක්. බලයට පත් වුණේ කවුද? මම හිතන්නේ මම දන්න තරමින් සිරිසඟ බෝරජ්ජුරේ ඉතරයි බලයට පත් වෙලා එයාගේ බලය ඉල්ලුවම ආ බලය කියලා ගිහිපු එකම පුද්ගලයා මේ දේශපාලන චින්තන ඉතිහාසයේ. නමුත් ඒ සමගම අපි එක මතය තියන්න ඕන මේ බලය ක්‍රියාවට නම් වන ආණ්ඩුවේ ඉන්න ඒ මැති ඇමතිවරුන්ට මේ බලය පවරලා දෙන්නේ ජනතා නියෝජිත බලය පවරලා දෙන්නේ ජනතාව විසින්. මේ ජනතාව විසින් පවරන බලය තමයි ආණ්ඩුව කරවන පක්ෂය හෝ ඒ මැති ඇමතිවරුන් විසින් රාජ්‍ය බලය ස්වාධිපති බලය සමග මිශ්‍ර කරලා අධිකාරී බලය බවට පරිවර්තනය කරමින් ඒක ක්‍රියාවට නම්වන්නේ. දේශපාලනඥයන් විසින් ක්‍රියාවට නම්වන මේ බලය සීමා කිරීම සඳහා, සංවරණය කිරීම සඳහා නොයෙකුත් විධිවිධාන සහ නොයෙකුත් උපක්‍රම, නොයෙකුත් මෙවලම් භාවිතයට ගන්න ආකාරය දැන් නිදර්ශනයක් හැටියට ගත පළවෙනි එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන එක දෙයක් තමයි විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට හිමි කාර්යභාරය නිශ්චිතව පෙන්වා දෙනවා. මෙන්න මේ කාර්යයන් කිරීමේ සීමාවන් කියලා පෙන්වා දෙනවා. ඒ කාර්යයන් ඉක්මවලා, ඒ බලතල ඉක්මවලා දේශපාලනඥයන් කටයුතු කරනවා නම්, විශේෂයෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායක අධිකරණය නෙමෙයි, විධායකය සහ ව්‍යවස්ථාදායක කටයුතු කරනවා නම්, එතෙන්දී එය ව්‍යවස්ථාව මගින්ම සංවරණය හා තුලනය කිරීමට විධිවිධාන යෙදීම. දැන් ඊළඟ වරණයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් බලතල බෙදීම. ආණ්ඩුවේ කාර්යයන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙන් මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය පදනම් කරගෙන ඒක කොටස් තුනකට වර්ග කරලා බලතල බෙදීම පමණක් නොවේ, මොන්ටෙස්කියු කිව් ආකාරයට, මොන්ටෙස්කියු ආධාරණය කළ ආකාරයට ඒ බලතල බෙදීම ආයතන තුන විසින් ක්‍රියාවට නැංවීම එකක් මගින් එකක් පාලනය වන ආකාරයට, එක ආයතනයක් අත්නොමතික කටයුතු කරනවා නම් අනික් ආයතන දෙක ඒ බලය පාලනය කිරීමේ නැගී සිටින ආකාරයට සංවරණ හා තුලනය කිරීමේ සිද්ධාන්තයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ඇති කරලා ඒවා ක්‍රියාවට නැංවීම. දැන් තවත් දෙයක් තමයි අධිකරණ විවරණ බලය. මේ අධිකරණ විවරණ බලය වර්තමාන ලෝකයේ දෙආකාරයකට ක්‍රියාත්මක වෙනවා. పూర్ව අධිකරණ විවරණ බලය සහ පශ්චාත් අධිකරණ විවරණ බලය කියලා. දැන් ලංකාව ගත්තොත් හොඳම දර්ශනය పూర్ව අධිකරණ විවරණ බලය. මේ යටතේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ ව්‍යවස්ථාව දක්වලා තියෙනවා නිශ්චිත කාල සීමාවක්. ඒ කාල සීමාව තුළදී ඒ පනතේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම් කිරීමට පුරවැසියන්ට අයිතිය දීලා තියෙනවා. එතකොට ඒ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් මේ පනත මෙන්න මේ
ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි මේ සම්මත කිරීමේදී මෙන්න මේ විධිවිධාන අනුගමනය කරන්න ඕනයි කියලා. දැන් ඔයිටත් වඩා ඉහළ මට්ටමකට ගිහිපු අධිකරණ විවරණ බලයක් අපිට දකින්න පුළුවන් ඇමරිකාව සහ ඉන්දියාව ආශ්‍රිතව. ඇමරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි මේ අධිකරණ විවරණ බලය ප්‍රථමවට ලෝකයට හඳුන්වලා දුන්නේ. මාසෙල් කියන අග්‍රමිශකාරවරයා විසින් ඇමරිකාවේ තියෙන විශේෂ ලක්ෂණේ, ඉන්දියාවේ තියෙන විශේෂ ලක්ෂණේ කොංග්‍රසයෙන් සම්මත කරලා ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද පනතක්, එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ විධායක නියෝගයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ මූලික නීතියට පටහැනි මේ පටහැඳ නැද්ද කියලා විවරණය කිරීමේ බලය අධිකරණය සතු වෙනවා. එසේ විවරණය කිරීමේදී අධිකරණයට පෙනී ගියොත්, ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙනී ගියොත් ඒ පනත හෝ විධායක නියෝගය, විධායක ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට බලය තියෙනවා එය අහෝසි කරන්න. එය අවලංගු එහි බලාත්මක භාවය නැති කළ දමන්න. දැන් මීට අමතරව සිවිල් සමාජය, ශක්තිමත් සිවිල් සමාජයක් තියෙනවා නම් ඒකත් අපි සලකනවා ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීමට හොඳ උපක්‍රමයක් කියලා. හැබැයි ශක්තිමත් සිවිල් සමාජයක් ගොඩනගන්නේ දැනුවත් පුද්ගලයෝ ඉන්නා නම් පමණයි. දේශපාලන, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව දැනුවත් පුද්ගලයෝ, ඉහළ දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෝ ඉන්නවා නම් එතෙන්දී ඒ අය ආණ්ඩුවේ ක්‍රියාකාරිතය පිළිබඳ විමසිල්ලෙන් ඉන්නවා, වොච් ඩොග්ස් හැටියට, මුරබල්ලෝ හැටියට. ඒකට සිවිල් සමාජයට පුළුවන් ආණ්ඩුවේ ක්‍රියාකාරිතය, ආණ්ඩුව යන දිශාව, ආණ්ඩුව කරන කියන කරන ක්‍රියාවන් දිහා බලාගෙන ඉඳලා ඒවා පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුළින්, ඒවට විරුද්ධව නැගී සිටීම තුළින් ආණ්ඩුවේ ක්‍රියාකාරිතය පාලනය කරන්න. තවත් දෙයක් තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍යයට පුළුවන් ආණ්ඩුවේ කරන කියන කරන දේවල් එළිදක්වලා ජනතාවට පෙන්වා දෙන්න, ඒ හරහා ජනතා මතයක් ගොඩනගන්න ජනමාධ්‍යයටත් පුළුවන්. මීට අමතරව දේශපාලන පක්ෂ ඉතාම බලපෑම් සහගත ක්‍රියාකලාපයක් ඉටු කරන්න පුළුවන් කරනවා නම්, මම කියන්නේ ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්. ඊට අමතරව මහජන මතය මේ විදිහට නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම තුළ විවිධාකාර උපාය මාර්ග මෙවලම් භාවිතයට ගැනීමක් අපිට දකින්න පුළුවන් ආණ්ඩුවේ බලය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්. මේ අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩුවට කොයිම වෙලාවකවත් පාලනය නොකරන ලද බලයක් දෙන්න නරකයි. සීමා නොකරන ලද බලයක් දෙන්න නරකයි. සීමා කරන ලද බලයක් දුන්නත් ජනතාව, සිවිල් සමාජය සහ අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී මුරබල්ලන් නිතරම සුපරික්ෂාකාරීව ඉන්න ඕන. මේ සීමා කිරීමට යටත්ව දීපු බලයවද, ඒ සීමා කිරීම වලට යටත්ව ආණ්ඩුව ක්‍රියාවට නම් වුණා නැද්ද කියන එක මුළු ඉතිහාසය තුළින්ම පෙන්නපු දේ තමයි. මොන්ටෙස්කි කියපු කාලට බල සීමා නොකරන ලද බලය අයතා ලෙස පාවිච්චි කිරීමට පාලකව පෙළඹෙනවා. මේ එතෙන්දි වෙන්නේ මේ ජනතාවගේ නිදහස මුළුමනින්ම නැති වෙලා යනවා කියන එක. ඉතින් අද දේශපාලන විද්‍යාව කතා කිරීමේදී මම හිතන්නේ අතිශයින්ම වැදගත් කරුණ තමයි ආණ්ඩුව, ආණ්ඩුවේ බලය, මේ ආණ්ඩුවේ බලය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවට ඉඩ දිය යුතු ප්‍රමාණය කොපමණද කියන එක. මේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් දේශපාලන විද්‍යාවේ. ඔව්, අද දවසේ අපි දේශපාලන විද්‍යා වැඩසටහනින් මූලික වශයෙන්ම අවධානය යොමු කරේ ආණ්ඩුව කියන විෂය මාතෘකාව පිළිබඳවයි. අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය M.O.A. දසොයිසා මහතාටත්, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය අතුල විතානවසම් මහතාටත්. ඉතින් අද දවසේ දේශපාලන විද්‍යා වැඩසටහනින් අපි සමුගෙන යනවා ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.